Net FM. அதே கதாவ எமதி துமாகன எமனில்ல பேஜி பேஜி அலகலாங்கே සාජන් මහත්තයා මෙතෙන් මෙහාට එන කොහොමද සාජන් මහත්තයා බිත්තියනේ කඩාගෙන එන්නේ බිත්තියෙන් ඔයි පොඩ්ඩක් මෙහා පැත්තට දොරින් එනවා මෙහාට මගේ ගෑවෙන ගන්න බස් එක යනවා වගේ එනවා මෙහාට එනවා සාජන් මහත්තයා එනවා කිව්වට ඉතින් තව ළඟට එන්න තිබුණා ඇත්ත වශයෙන්ම ඔය මේ හපුටු ගැඳ පොඩ්ඩක් නැත්තම් මොකද්ද නෑ මං කිව්වේ මෙහෙන් ඉන්නයි කියන්නකෝ නෑ නෑ තව පොඩ්ඩක් ළඟට එන්න එන්න බෑ මගේ කකුල් දෙක
මට මේ නහයෙන්ද කැමතින. තව පොඩ්ඩක් මෙහාට එනවා. ඔන්න එනවා එනවා. ඒ කියන්නේ තමසේ ඒ පාර මට කියනවද තමසේ ළඟට එන්නේ කියලා. නෑ නෑ අර හපුටු ගතිය පොඩ්ඩක් නහයට එනවා ඒකයි. නෑ නෑ කියන්නකෝ සාජන් මහත්තයා. මෙයානු පිසි අලගලන්ටි. තමුන්ගේ වැඩ කිසිම පිළිවෙලක් නෑ. මගේ? ඔව්. ඇයි සාජන් මහත්තයා එහෙම කියන්නේ? දැන් බලනවා මගේ තොප්පිය නැති වෙලා. මම ඊයේ රෑ ඉඳලා හොයනවා. තොප්පිය? ඔව්. ඉතින් දැන් කියන්නේ අද උදේ මං පාන් කද්දි තමසේ හදපු අලහොද්දේ තිබිලා තමයි මගේ තොප්පිය හම්බ වුනේ. අලහොද්දේ? ඔව්. ඒ විතරක් නෙමෙයි. තමසේ මතකද අය? ගිය සතිය මගේ නම්බරේ නැති වුණා. මේ මෙතන ගහලා තියෙන නම්බරේ. බයිජක් ඉතින් ඇයි? මම හෙව්වා හෙව්වා හම්බුන්නේ නැහැ. අන්තිමට තමසේ දාපු යාර දෙකක් දාන වෙලාවේ ගෙනාපු ඌරුමස් බයිට් එකේ ඌරුමස් කට්ටක් ගිහලා මම දාගෙන හපලා 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 තින්නේ මගේ නම්බරේ. මට මලකට රහවා. ඒත් මං හිතුවේ තමසේ වෙන මොනවාරි මොනවාරි දාලා කියලා මේකට. හප්පරසරි ඒකට සාජන් මහත්තයා ඔය අයිනේ ඉලක්කමක් අඩුවෙන් ඔය නම්බර එක අහගෙන තියෙනවා. අයිනේ අන්තිමට තිබ්බේ 8. දැන් බලනවා ඒකේ තියෙන 3. මං භාගයක් කාලා. හොඳ වෙලාවට මම ඒ වෙලාවේ ටෝච් එක ගහලා බැලුවා කට්ටයි මේ තරම් හයිය කියලා. අන්න ඒ වෙලාවේ තමයි මට නම්බරේ අහුනේ කඩේ තියලා. නැත්තම් ඔය මුළු නම්බරේම මං කනවා. අනේ මේ සාජන් මහත්තයා මේ සාජන් මහත්තයා මේ නිකන් ඉන්න නිකන් දෙකක් දාගත්ත ගමන් මෙලෝ සිහියක් නැහනේ. මේ ගිය සතියේ දවසක මම කණ්ඩ රොටියක් හදලා ලුණු මිරිස් තලියක් ඒකට උඩින් දාලා තිබ්බාම සාජන් මහත්තයා ලුණු මිරිස් තලිය විතරක් කාලා රොටිය හොදලා අර මේ පිංගරාගේ වනලා තිබ්බා. නැමෙන්නේ මේ මගෙන් අහගන්න එපා. උයි මම හිතුවේ ඒක පිංගාන කියලා. මොනතරම් හයියද ඔය ඒක. එහෙමත් රොටිය හදනවද? ඒ රොටි අඩුම තරමේ පොල් රහක් ඇත්තෙම නැහැ. අනේ හාජම් මහත්තයා නිකන් පිස්සු කියවන්නතු වෙන්න. මේ දවස්වල රොටි වලට පොල් දාන්න පුළුවන්ද? පිස්සුද? මේ මගෙන් මුකුත් අහගන්න එපා පිසි. හරිද? අනිත් දවසේ ඔහෙ උයද්දි බලන පොඩ්ඩක් මගේ තොප්පි, මගේ යුනිෆෝම්, මගේ සපත් දෙක, මගේ මේස් දෙක ඕවා ඔක්කොම අයින් කරලා තමයි උයනවා. හරි. දැන් බලනවා පිටිපස්සේ අලුතෙන් කාමරයක් හැදුවේ. ආ ඒ කාමරේ සිමෙන්ති දාන්න ඉස්සෙල්ලා ගල් ඇතිරුව මතකද? ඔව් බිමට ගල් දාලානේ පස්සේ උඩින් සිමෙන්ති දැම්මේ. පැලුවේ ඒ ඔක්කොම තමුසේ උයපු බත් එකේදී ලම්බෙච්ච ගල් එකතු කරලා තමයි කාමරේට සිමෙන්ති දැම්මේ. මොන කියන්නේ බත් එකේ ගල්? බත් එකේ ගල් නම් ඉතින් ගල් ටික අහුලලා කන්න පුළුවන් නේ සාජන් මහත්තයා? ඊට වඩා ලේසි බීසි බත් ඇට ටික අහුලලා වෙනම තියාගන්න එක. ඒ තරමට ගල්ොයි. තමුසේ රටක් නේ උයන්නේ. මේ කජිබිස්තාන් පොලිසියයි සජන් අපේ ඔයිදි මාධ්‍ය බෙඩරෝ මේ බල්ල මේ කම්ප්ලේන් එකක් තියෙනවා. කම්ප්ලේන් කියන්නේ ඔයිදි මාධ්‍ය මම මේ පීසී අලගලංජියට විරුද්ධව කම්ප්ලේන් එකක් දාන්නයි මේ ඉදාගෙන ඉන්නේ. ඒ මොකටද කියන්නේ මේ අලහොද්දේ මගේ තොප්පිය දාලා ඉවට. ඒ කියන්නේ මේ තොප්පියේද අලහොද්ද හදලා තින්නේ? නෑ 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 හටි හොද්දට තොප්පිය දාලා. ඊට කලින් දවසේ හට්ටිය හොයාගන්න බැරිව මේ යෝධයාට මගේ තොප්පියට දාලා තමයි අලෝත් දාදලා තියෙන්නේ. යාප කන නැත්තම් මාත් කෑවනේ කි. ඇයි මේ ඔයිද මාතර ඉදා හම්බුනේ නැද්ද? හොද්දේ තිබ්බනේ පොලිස් කියලා ගාලා අර බැජ් එක. ඔයිද මාතර ඉදී සී කල්පනා තිබෙන්නේ මන් දැක්ක හැන්දෙන් දෙපාරක් උඩට ඇවිල්ලා ඔයිද මාත ආයෙකටම දාලා හොඩි බෙදාගෙන ගෑවා. මේ මේ සාජන වනේ වෙයි බලනවා ඇමෙතුමාගෙන් කම්ප්ලේන් එකක් තියෙනවා. ඇමෙතුමාගෙන්ද? අපි දවට ගන්න දානවනේ. මොකද්ද ඔයදි මත මේ බාර දාලා දෙන කම්ප්ලේන් එක? ඇමෙතුමාගේ චරිතය ඝාතනය වෙන විදිහට පත්‍රයේ ලිපියක් ලියලා. අපි තව ඝාතනය වෙන්න තව දිනවද? මොකද්ද? නෑ නෑ ඔය යෝධයාගේ ඔය චරිතය ඝාතනය වෙන්න දෙයක් නෑ නේ. ඒ කාලේ ඉඳලම ඝාතනය වෙලානේ තිබ්බේ. අයිසේ සාජන් එහෙම කියලා හරියන්නේ නෑ. මේ කම්ප්ලේන් එක ගැන පැමිණිල්ල දාන්න.
නෑ නෑ ඇයිසේ පැමිණිල්ල තමයි කොම්ප්ලේන් එක කියන්නේ. අපි මේක ගැන පරීක්ෂණයක් පවත්වන්න ඕන. දැන් මොකද්ද ඔයදී මහත්තයා කොම්ප්ලේන් එක? ඔය දන්නවනේ අර ඇටනේ දිදීව පත්තරේ. ඇටනේ දිදීව? මම දන්නේ නැද්ද? ඇයි තමුන්ගේ කියවනවද? නෑ කියවන්නේ නෑ. ඒකින්නේ මම බත් හොතන්නේ. ආ. දැන් මේ පොලිතින් කවරයක් ගන්නවට වඩා මේ පත්තරයක් ගන්න එක ලාභයි. සාජන් අන්නේ පත්තරේ අපේ ඇමතුමාට විරුද්ධව පොඩි ආටිකල් එකක් ගිහිල්ලා. දැන් ආටිකල් ද ඔය කරලා දින්නේ? නෑ ආටිකල් නෙවෙයි. එහෙන මිනිහ කවුද කියලා දන්නේ? ආටිකල් එකක් ගිහිල්ලා. එතකොට මේ ඔය ආටි කියන මෑන් තමයි ගල් ගහලා දින්නේ පත්තරේට. නෑ නෑ ඇයිසේ ඇමතුමා ආණ්ඩු ඉඩම් වල ගස් කපනවා කියලා බොරුවට ලිපියක් දාලා. බොරුවට නෙවෙයි ඇයිසේ ඇත්තම දාලා. නෑ ඉතින් හිනා ඒකට ඇමතුමාට මල පැනලා. يعني මේ බොරුවට ලිපියක් දැම්මා කියලාද? බොරුවට ලිපියක් දැම්ම නම් කමක් නැහැනේ. ඔය මේ සේරම ඇත්තන ලියලා දින්නේ. නෑ. ඔයදී මාත්‍ය කියන ඔය පත්‍රේ ලියන්න ඉච්චලා මට පොඩ්ඩක් ඔය මෑන්ස්ව හම්බුණා නම් මම අර තොරතුරු ටිකක් දෙනවනේ. බොරතොරතුරුද? ඇයි අපේ පොලිසිය කොස්ගත් දෙකක් කපාගෙන ගිය බලත්කාරයෙන් ඇමතුමා? මේ සාජන් මේ ඔවා හරියන්නේ නැහැ. අපි වහාම ඇමතුමාගේ මේ කම්ප්ලේන් එක ගැන පරීක්ෂණ පවත්වන්න ඕන. කමන්නේ කමන්නේ ඉතින් ඔයදි මාධ්‍ය කියන නම් අපි පරීක්ෂණයක් බවතු. මේ කජිබිස්තාන් පොලිසියයි. මේ ඔයදි මාධ්‍යෝ. ඔයදි මාධ්‍ය. මොකද මොකදයිසේ? අර මේ ඇට නැති දිව පත්තරේ. අර ඇමතුමාට විරුද්ධව පත්තරේ අර ලියපු මේ කවුද මේ ලේබබයා ගෙනල්ලා තියෙන්නේ? ලේබබයා. ලේබබයා ලේබබයා මේක ලියපු මිනිහා. ලේඛකයා? නෑ 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 අකුරු නම් තිබ්බේ බයන්න කියලා තමයි තිබ්බේ. ලේඛකයානි. මේ වේ සජන් දැන් නැති මගුල් කතා නොකර ඒ විනහට එන්න කියලා කියනවා. පොඩ්ඩ ඉන්නකෝ. මේ කවුද මේ ලේඛකයා? මෙයා. ඔව් කියන්න සර්. කොහෙද ඔය මොකද්ද ඔය කරන්නේ? මාළු ටැංකියට මේ දාන මාළු කෑම ඔයා කන්න එපා. ඕක තියලා එන්න. බේඩරෝ ඉස්සලා කියනවා තමාගේ නම් මොකද කියලා. මේ සර් මම මේ සෙමිනරිස් අවුලෝලා. මේ මොකද්ද අර පවුල වලා කියලා කිව්වේ තමුන්ටද? පවුල වලා නෙමෙයි මේ අවුල වලා නම. ඒ කියන්නේ මේ අවුල වලා. තමසේ වලෙක් වෙච්ච එක අවුලක් තමයි ඉතින්. නෑ නෑ රාජ මාත මගේ නම සෙමිනරිස් අවුලෝලා. හරි කමන්නේ මිනිහ හටිනෝ තමසේ ළඟ දෙන්සුවක් තියෙනවනේ. ඇයි? ඒක තියාගන්න උඩින්ම. මොකද නමේ මුලට තියෙන සෙමනේ. ඒක තියාගන්න මේක තහ ලන්න එපා. යනවා ජී මාත නගර. සෙමිනරිස් නම් නැතුවද කොහෙද උන්නේ? මේ තමුන් දර ඇමතුමාට විරුද්ධව පත්‍රයට ලිපියක් ලිව්වේ. අනේ මේ ඔයසේ මාත්‍ය මං එහෙම මේ විරුද්ධව මුකුත් ලිව්වේ නෑ. මම ලිව්වේ ඇමතුමා ආණ්ඩුවේ ඉඳන් අල්ලගෙන ඒවා තියෙන ගස් කපනවා කියලා විතරයි. ඉතින් අයිසේ ඒක ඇති වැරද්ද මොකද්ද? ඇයි ආණ්ඩුවේ ඉඳන් වල ගස් කපන එක වැරදි නැද්ද? අයියෝ අයිසේ මේ තමුසලට තේරෙන්නේ නැද්ද ඔයි? දැන් ඇමතුමා පත් කරන්නේ කවුද? පත් කරන්නේ ඉතින් ජනතාවගේ ඡන්දයෙන් පත් වෙන්නේ. දැමති පත් කරන්නේ ජනතාව. ඔව්. දැන්ට ආණ්ඩුව කාගේද? ආණ්ඩුවෙන් පත් කරන්නේ ජනතාව වෙනද ආණ්ඩුව ජනතාවගේ? දැන් බලනවා ඇමති පත් කරන්නේ ජනතාව නම් ආණ්ඩුව ජනතාවගේ නම් ආණ්ඩුවේ ඉඩම කියන්නේ ඇමතිගේ ඉඩම. හප්පඩේ අම්මා බල එහෙම එක මේ අදින කම්පනාවට ආවේ. එතකොට ඇමතිතුමා කියන්නේ ජනතාව. ජනතාව කියන්නේ ආණ්ඩුව. ආණ්ඩුව ඉඩම් වල ගස් කපන්න ඇමතිතුමාට අයිතිය තියෙනවා. ගස් කපන්න දන්නේ ගෙවරුන හදන්න පුළුවන්. මේ කජිබිස්තාන් පොලිසියයි. දැන් බලන්න තමසු මේ කරලා තියෙන සම්පූර්ණ අනවශ්‍ය වැඩන්නේ. මොකයිද? ලිපිය ලියපියක. දැන් මේ පත්‍රයේ මේ ඩේලි ගහන ගත්ත. මොකද ඇහුවේ මේ? මේ තමසු ඩේලි ගහනවද කියලා ඇහුවේ. ඔයිසි මාත්‍ර දෙන බෝතලක් දෙනවා. ඔවිදී දවසක් කර දවසක් ඩේලි ගහනවා ඉතින්. නෑ නෑ අයියෝ මේ මං ඇහුවේ ඕවා නෙවෙයි. මං ඇහුවේ මේ පත්තරේ ඩේලි ගහනවද කියලා. ඩේලි නෙවෙයි. අපේ වේලුව තමයි පත්තරේ ගහන්නේ. මොකද? පත්තර අච්චු ගහන්න මැසිමේ වැඩ කරන්න වේලුව. ඔය පත්තර ගහන්න වේලුව ඉතින්. ඩේලි කියලා එක කපේක වැඩ කරන්නේ නෑ. අයියෝ මං ඇහුවේ මේ පත්තරේ දිනපතාම ගහනවද කියලා. ඔව් ඉතින් දිනපතා කියන්නේ දිනපතා සතියේ සැරයක් ගහනවා පත්තරේ. ඒ කියන්නේ මේ දිනපතා මේ පත්‍රය ගහනවා. ඔව් ඉතින් ඇමතිතුමාට දිනපතා කැලේ ගස් කපන්න පුළුවන් නම් අපිට දිනපතා පත්‍රය ගහුවාම මොකද වෙන්නේ? හරි මගුලන්නේ යකෝ. අයිසේ අයිසේ මං තමුට දැන් ඉස්සෙල්ලත් කිව්වනේ ආණ්ඩුවයි ජනතාවයි ඇමතිවරුයි කරන දේවල් පත්‍ර කන්තෝරුවට කරන්න බෑ.
තේරුණාද? ඔව් තේරුණා. අපි ඉතින් කොහොමද ගස් කපන්නේ නැහනේ මේ ඔයසි මහත්තයා. අපි ඉතල හිටලාවේ ගහක් දෙයක් හිටවන වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. අපි කපන්නේ නැහැ ගස්. අන්න අන්න බලනවා මේ මෝඩ වැඩනි ඔයි කරන්නේ. මොකද ගස් හිටවන එක? නැත්නම් සම්සද මේ කරන ලොකු මෝඩකම ඔයි ගස් හිටවන එකනේ. මේ මාන කතාවන්නේ රාජා මහත්තයා මේ ගස් හිටවන එක මෝඩ වැඩක් වෙන්නේ කොහොමද? ඕයි මෝඩයා. තමුන්ලා ඕවා මේ මේගේ හිටවන හින්දා තමයි ඕවා ටික කාලයක් කරනකොට ලොකුනාම ඔය අමදියා කපාගෙන කපාගෙන යන්නේ. තමසලදී මෝඩකම් කරන් තමසලානේ. ඊට පස්සේ පත්තරේ එළියන. ගස් හිටවන්න නැතුව තිබ්බනම් අමදියාට කපන්න ගහක් නැහැනි. මේ එතකොට ඉතින් මේ රට කාන්තාරයක් වෙයිනේ. ඉතින් ඕයි අමදි ඔටුවා ඉන්නවා නම් කාන්තාරයක් තිබ්බම මොකද වෙන්නේ? අන්න ඒකනේ. එතකොට අපිට තව ඔටුව ටිකක් ගෙන්නලා මෙහාට සංචාරකයෝ ගෙන්නන්න පුළුවන් ඔටුව පිටේ කාන්තාරයන්. නැත්නම් කාන්තාර පිටේ ඔටුව යවන්න දී. වෙන වදාම් මාර්ගය. නැත්නම් මොන කාන්තාර පිටේ ওই ඔටුව යවන්න පුළුවන් නේ. සජන්. කාන්තාර පිටේ ඔටුව නෙවෙයි ඔටුව පිටේ කාන්තාරය යවන්න පුළුවන්. අන්න ඒක තමයි මං කිව්වේ. එතකොට දැන් මිනිස්සු යන්නේ කොහේද? මිනිස්සු යන්නේ ඔටුව පිටේ. ඔටුව පිටේ මිනිස්සු කාන්තාරය යනවා නේද? එතකොට වතුර? වතුර දෙන්නේ ඇයි මේ කොයි සජන්? ඔටුවගේ මොල්ලියේ නේ. අන්න ඔටුවගේ මුල්ලේ වතුර ගන්නවා. එතකොට දැන් පිට යන මිනිහට බොන්න ඕන නැවුණා. වතුර වුණාම මොල්ලිය හිල් ගල්ලා අර බටයක් දාලා කට දෙල උරල බොනවා. දැන් එතකොට ඔය කියන හැටියට මේ ගස් වවන අපිද වැරදි වැඩේ කරන්නේ? නැත්තම් නැත්තම් අපිට ඔන්න රිවන් කරන්නත් පුළුවන් ඔබ ගහගේ දෙවෝගේ. මේ මොකක් කියන ගහක් හිටවයි කියලා මාව රිමන් කරන්න? නැත්තම් ඔයගෙන කියන්නේ ඕනම අපරාධයක් වෙච්ච දණක ඒකේ මුල හොයන්න ඕනේ. තමුසලා මේ ඇමතිවරුන්ට ගස් කපන්න මග පාදල දෙනවා. අයියා හිටවලා. ඊට පස්සේ අහිංසක ඇමතිලා ගස් කැපුවයි කියලා තමුසලා පත්තරවල ලොකු අකුරෙන් දාන. තමුසලා මේ මුල කරන වැරද්දින්දනේ ඇමතියට ඒ දේ කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. සජන්. කඩන මනුස්සයගේ පෑන්නේ තුඩ ආයි ලියුන් ලියන්න බැරි වෙන්න. මේ දින පෑන. මේ මේක ඕකෙන්නේ ලියන්නේ තමුසේ. දැන් එතකොට ඔය කියන හැටියට යකඩෝ මේ ඉස්කෝලවල ගුරුවරු මෙහෙම තිරේ දාන්න පුළුවන් නේ අල්ලලා. ඒ මොකටද? ඇයි ඔයසි මහත්තයා තේරෙන්නේ නැද්ද? දැන් ඔය කියන හැටියට ඕකේ මුල හොයාගෙන යනකොට ඔය මැතිමැති කොල්ලන්ට උගන්වපු ගුරුවරු හරියට ඉගෙනුවා නම් එහෙම. ඔහොම අලුකුත්තේ වැඩ කරන්නේ නැහනේ. ඒගොල්ලෝ හරියට උගන්වපු නැති හින්දා ඔහොම වෙලා තියෙන්නේ. ඒ ගුරුවරු තල්ල හිරේ දාන්න පුළුවන්. මේ කජුබිස්තෝන් පොලිසියයි. අයිසේ ඔයිසී ආ මම මැස්තු ඈමස්තුමා කොහෙද මේ සජන් මම මේ මෙතන නෙවෙයි මන්ද මෙතන කිව්වේ කො මට පේන්නේ නැනේ මේ මෙතන කියලා කිව්වේ මම මේසයට මම මෙතන ඉන්නවා අයිසේ තමුසේ මොකටද මේ මේසයට රින්ගුවේ නෑ මම මේසේ පිහෙද හිටියා එමෙතියා එනවා දැක්ක ගමන් මේසයට අපි හදාන්න ගත්තා ඒ මොකටද අයියෝ අයිසී මාත්‍ය මේ යෝදයා මාව පෙන්වන්න බෑනේ මේ යෝදයා මාව දැක්ක ගමන් එක්කන් යනවා බල්ලවනාවන්ද එහෙමත් නැත්නම් බේබිත් එක්ක ජිම් එකට යන්න කියලා ඒ ජිම් එකට යන්න අර ලොකු පිටි බෝතලෙත් උස්සගෙන පිටිපස්සෙන් ගිහිල්ලා මට එපා වෙලා තියෙනවා ඔයි මේ මාත්‍යර කියන්නේ ඒ සේරම දේවල් මට කරන්න පුළුවන් හැබැයි ඒ ජිම් එකට ගිහිල්ලා ඊවතර බේබිට උස්ස ගන්න බැරි අර යකඩ කුට්ටි ඒව කොම් උස්ස මම එපා ගස්සන්ඩ මගේ ඉලෑට කෙලින්ම ඇතර දින නොවසි මාත්‍යා හරි දම්සන ඕම් ඉන්නවා ඕන දෙයක් ඉල්ලන්න මම යට දින ඕන එකක් දෙනවා මම මෙහෙට කතා කරන්න හරි මේ ඇමතුමා මේ හදිසියෙම තකහණියක් මෙහාට මේ ආවේ මට පහිනිය කිව්වනම් මං එනවනේ මම අර ආණ්ඩුවේ ඉඳන් වල ගස් කපනවා කියලා අර පත්තරේට ලියුමක් ලියලා තිබ්බ නේද මිමි ඕයිසි මාත්‍යා ඔය කියන්නේ අර ගස් වල ඉඳන් කඩනවා කියන කේස් එක නේ ආයි මේ ගස් වල ඉඳන් නෙමෙයි ඔය ඉඳන් වල ගස් කපනවා කියන්නේ අන්න හරි අන්න ඒක ආණ්ඩුවේ ඉඩම් වලින් ගස් කපනේවා එමෙතුමා ඒ කොටන් පටවන්න කියනේවා මෙතන බලන් ඉන්නේවා මේ සේරම පින්තූර එමිනිය ළඟ තියෙනවා එමෙතුමා මොනවා කියන්නේ හප්පඩ දෙරි පින්තූරක් දෙමිනිය ගාව තියෙනවද එහෙමයි එමෙතුමා ඒ විතරක් නෙවෙයි අර මේ කවුදර ගෑනු කෙනාගේ කටරක් දාගෙන ඉන්නේවත් තියෙනවා කටට අත දාන්න ඒ කියන්නේ මේ රාක්තේද අතට කර දාගෙන ඉන්නවා කියලා කියන්නේ නේද කරට දාගෙන ඉන්නවා කරට මේ වයිසි කරට අත දාන්න නැතුව මේ කකුලට අත දාන්නද කියන්නේ නෑ නෑ එහෙම නෙවෙයි ඇමතුමා දැන් ඔය පින්තූර ඇමතුමාගේ මැඩම් එහෙම දැක්කොත් ඇමතුමාට බෙල්ලට වැල දා ගන්න තමයි වෙන්නේ හප්පට සිරි වයිසි තාතා දවුසේ ඒක කිව්වම මගේ ඇඟේ මයිලුත් කෙලින් වුණා
මේ දැන් මේකට මොකද කරන්න කියලා කියනෝ ඔයි. එමනේ මං කියන්නේ දැන් ඔය ආරංචි වෙලා මේ ඇමතුමාගේ මැඩම් මෙහෙම මෙහෙට ආවොත් මේ මොකෙන්ද බා මේ මේ මේසයට බල්ලේ දොබ්බ. මේ මම බල්ලා නෙමෙයි මං සාජන් ඇමතුමා මොකද මේසයට අතිරින්ගුවේ. නෑ නෑ ඔය කෑ ගහන්න බා. මැඩම් වෙනවලු පොලිසියට. මේ ඇමතුමා පොඩ්ඩක් ඉන්න මම මේ හිලෙන් බලන්න ඈතින් එනවද කියලා. හරිද? හා හා බලපන් බලලා කියපන් තත්තු කොහමද කියලා. හරි. මම එළියට ගිහිල්ලා මම ඔක්කොම චෙක් කරලා මැඩම්ව ෂේප් කරලා මම යවන්නම්. ඇමතුමා එළියට නම් එන්න එපා. අස්සම් වෙලා රිංගගෙන ඉන්න. හරි. හරි හරි මම මෙහෙම නෙමෙයි පොළවේ වලක් කාරගෙන හරි රිංගලා ඉන්නම්. උඹ මැඩම්ව ෂේප් කරලා යවපන් පත්‍රනේ. අන්න හරි. රයිට්. මේ ඔම්ම ඒ ඔයිසි මාත්‍ය එන වෙලාවක රිංගන් ඉඳලා කොණ්ඩත් රිදෙනවා. මේ ඔයිසි මාත්‍ය. මොකද? දැන් බය වෙන්න එපා. හොඳේ. මේ අමතුමා එන්න එපා. මැඩම් ළඟ ඉන්නේ. නෑ 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 ඉක්මනට යවනෝ ඔය මැඩම්ව. මම මේ පැත්තට එක්කන් යනකම් ඕනම ඔයිසි මාත්‍ය. ඇත්තටම මේ මැඩම් ආවද? නෑ නෑ ඔය ආවේ නෑ මම මේ උදාහරණයකට කිව්වා ආවොත් කියලා. හප්පට සිරිය. ඒ කියන්නේ උදාහරණයටත් බයද මෙච්චර මැඩම්ට? උඹම අමතුමා යටද? අමතුමා කෙලින්ම ඒ කියන්නේ මේසේ අස්සේ තර කබඩ් එක අස්සර ගියානේ. බබ අපි මීයන් විතරයි යන්න පුළුවන් මං අද තමයි දැනගත්තේ. හැමදියට අරින් ගන්න පුළුවන් කියලා. හැබැයි බලනකොට හැමදියා ඔය වගේ තැන් වලින් නෙමෙයි රිංගලා තින්නේ නේද? ඔව් ඔව් මම මහා බැංකුවේ සිංගුවා නම් ඕක මොකද්ද? මේකනේ වයිසි මාත්‍ය. මේ මැඩම් ගියාද? නෑ නෑ අමතුතුමා මොකද්ද මේ ගෑන ඌටපඩයක් ආරංචි වෙලා. මේ පොඩ්ඩක් ඉන්න. දැන් මේ ගේට්ටුව ළඟින් ඔන්න ඇතුල් වුණා. මේ ඉක්මනට යව බල්ලා. මේ ඇමතිතුමා අර ආණ්ඩුවේ ඉඩම් වල ගස් කපපු ගේස් එකට අර පත්‍රේ ලියපු ගේස් එකට මොකද කරන්නේ? මේ ඌට කියපන් මගේ අමාත්‍යාංශයෙන් උගේ පත්‍රයට දැන්වීම දෙන්නම් කියලා ඔන්නක නවත්තන්න කියපන්. මේ එතකොට ඇමතිතුමා දැන් දැන්වීම දුන්නොත් ඔය පත්‍රකාරයෝ ලියන එක නවත්තයිද? නවත්තනවද තානවා. ඔය දැන්වීම දෙන උන්ගේ මොකුත් ඔය පත්‍රවල ලියන්නේ නැහැ ඔය. දැන් නැද තමුසේ. මේ වාලම මගුල් පත්‍රනේ බලෝයි මැඩම් ගියාද කියලා. අනේ මැමතුමා මැඩම් කොහේ යන්නද? මැඩම් ඔන්න දැන් ඔන්න පොලිසියට පඩිපෙළ නගින. අනේ ගොයිය මොකක් කරි කියලා මාව බේරපියා. වචි මාත් මාර බයයිනේ බලනකොට මැමතුමත් මේ පවුලට. යකෝ බලනකොට මේ හැම පිරිමියෙක්ම බයයිනේ ගෑනිට. ගෑනිට බය නැත්නම් ඌ පිරිමියද නේද වචි මාත්? ඔයිසි මාත්‍ය මැඩම්ගේ පිටිපස්සේ ඔයිසිගේ මේ මැඩමුත් දෙනවද කොහෙද? හප්පට සිරි ඔයිසි මාත්‍ය දෙමේසයට රිංගුවා නේද? මේ කජුබිස්තෝන් පොලිසියයි නැත්තෙ.